සූත්‍රයක තියෙනවා භාගිතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක වරිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා භාගිතුන් වහන්සේ මේ ඇත්තටම මේ පටිච්චසමුප්පාදේ හරිම සරලයි, මේ ධර්මය හරිම සරලයි නේද කියලා කියන එකකදී භාගිතුන් වහන්සේ කියන එසේ නොකියව ආනන්ද, එසේ නොකියව ආනන්ද කියලා. මොකද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සෝතාපත්ති ඵලයට ලැබූ ස්වාමීන් වහන්සේ නමක් ඒ වෙනකොට. නමුත් එහෙම කෙනෙක්ටත් කියනවා එසේ නොකියව කියලා. ඒ කියන්නේ මේක එච්චරම සරලයි කියලා ගන්න තරම් නම් මොනතරම් ලේසිද නේද? එහෙමම සරල තත්වයක් නැහැ මේක. නමුත් සරල නැත්තේ නැහැ. තමන්ට පුළුවන් තමන්ට විතරයි මේක සරල කරගන්න. ඉතින් මේ සමහර වෙලාවට කියවෙන තැන්වල අපිට තේරෙනවා මේ මෙවැනි දේ මේක මේ ඇත්තටම සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න කෙනෙක්ට වචනේ නෙමෙයි අර්ථයෙන් සම්මා දිට්ඨියට සැපමිනියකට පමණක් වෙන අවබෝධයකට ලේබල් අලවන්න ගියොත් එහෙම වෙන අකරතැබ්බ ගැන ඇත්තටම කනගාටු වෙනවා. මොකද සමහරවිට මේ එහෙම ඇහෙන දැන් තියෙනවා මේවයි කාටවත් වැරදි කීමක් හෝ නෙමෙයි. නමුත් ඒ වැරද්ද ඒ කියන අය අවබෝධ කරගන්නවා නම් වඩාත් උචිතයි. මොකද නැත්තම් ඒ අහන ශ්‍රාවකයා විශාල කරදරයකට වැටෙන්න ඉඩ තියෙනවා. ඇයි? ඒ අය හිතනවා ඒ අය කලයුත්ත කළ හමාරයි කියලා. මොකද මට මෙහෙම කීවන්නේ මගේ ගුරු දේවතාවන් වහන්සේ, ඒ කියන්නේ මම හරි කියලා මට හිතෙනවා. ඒකයි තමන්ම මේක සම්දිට්ඨිකයි කියලා තමන්ට තේරීමක් මිස කිසිම කෙනෙක්ට මේකට සර්ටිෆිකේට් දීමක් කරන්න බෑ කියන එක. ඒක පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ බව කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒකයි. එසේ නොකියව ආනන්ද, එසේ නොකියව. ඉතින් අපි මේවට සර්ටිෆිකේට් දෙන්න යෑම කොයිතරම් ඇත්තටම විය නොහැක්කක්ද කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් මේ කතන්දරේ කියන්න ඕන වුණේ ඇත්තටම නැවත වාරයක් අපි හැමදාමත් කියන මේ එළියේ යමක් තියෙනවා හෝ නැහැ කියන ප්‍රශ්නය එන්නේ ඒ ඇත්තටම අවබෝධය නොලැබූ එක්ටයි කියන එකයි මෙතන කියන්න වෙන්නේ. මොකද එතන එළියේ යමක් තියෙනවද, පොතක් තියෙනවද, කාර් එකක් තියෙනවද, දැන් මට මේ බෝතලයක් පේනවා, බෝතලයක් තියෙනවද නැද්ද කියන එක ඇත්තටම එතන ප්‍රශ්නයක් නැහැ. එතන තියෙනවා හෝ නැහැ නෙවෙයි ප්‍රශ්නේ. මෙතන මේතන ඇත්තටම මොහොතක සකස් වී ඉවර වෙන නිරුද්ධයක් නම් වෙනවා කියන එක. මොකද මට ඒක නොවෙනවද කියලා තමන්ගෙන්ම අහන්න ඕනම කෙනෙක්ට ඒක අහන්න පුළුවන් තමන්ගෙන්. මට යමක් පේනකොට පේනවද නැද්ද? තමන්ට පේනවනේ, පේනවා සහ අඳුර ගන්නවා. ඉතින් මෙතන අර මං මේ ආයේ නැවතවරක් ඒක අමුණනවා මේ සටහන අවසානයේ. ඉතාම මැනවින් ඒ ගැන විස්තර කරන මේ බුරුමේ මියන්මාර් වල භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නමක් කරන කමඨහන් සුද්ධ කිරීමක් මං කලින් පළ කරලා තිබුණා. එතනදී යන්නේ ඒක පොඩ්ඩක් ෆලෝ කරන්න පුළුවන් නම් පැහැදිලිවම බොහොම ලේසියෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. අපි වෙනම අන්තවලට නොයා මේවා ගැන තර්ක නොකර ඒක තියනවාද, මේක තියනවාද, ඒක නැද්ද, මේක නැද්ද කතන්දර පැත්තකට දාලා මේ වෙන්නේ මොකද්ද මේ මොහොතේ Tamanට? කොහොමද මම මේ බෝතලයක් නෙමෙයිද? බෝතලයක් තියෙනවද, බෝතලයක් නැද්ද? ඔය ප්‍රශ්න වෙනුවට මේ බෝතලය කියලා අඳුනගන්න වෙන විදිහ මේ දැන් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිව විස්තර කරලා දෙන විදිහ තාමත්ම නිවැරදි. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව කමරහණක් හැටියට කරන විදිහම කිව්වා. ඒ පෞද්ගලිකව කරන්නේ ඕන වෙලාවක ඒකයි කියලා මේ ඇවිල්ලා මේ ඒ ස්වාමීන් වහන්සේ මේ භාවනා යෝගීව වැඩසටලා ඉතාම ඉහළ මාර්ගඵලවල ඉන්න කියන එක ආයේ පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් පවා කියන්නේ ප්‍රායෝගික ඒ ස්වාමීන් වහන්සේ කමටහනක් හැටියට නිතර මේ යොදාගන්න විදිහ. ඉතින් අපිට වරදින්න විදිහ නෑ නේද? බෝතලේ පේන මොහොතෙම මේ බෝතලේ කියන හැඟීම මගේ හිත ඇතුලේ දෙයාකාරයක් හදන හැටි තමන්ම දකින්න. ওই තමයි යෝනිසෝමනස්කාරණ කියලා ලොකු වචන වලින් කියන්නේ. යෝනිසෝව මේ උපත ලැබෙව හැපි. බෝතලේ උපත සහ මම උපත ඒ මොහොතේ නොලැබුවා නොවේ. මේකයි නූපදීම කියන එක පටලව යන්නේ. බෝතලයක් නැහැ හෝ තියෙනවා කියන කතන්දරේ නෙමෙයි. මේ මොහොතේ මම සහ බෝතලය හදන්නේ මගේ හිත ඇතුලෙන් දෙපැත්තක් හදනවා කියන එක. එතකොට හිත ඇතුලෙන් හැදෙන බෝතලයක්
සහ මම කියන සිතිවිල්ලක් නැවතත් ඒ හැදෙන්නේ. ඇත්තටම තියෙන බෝතලයක් හෝ ඇත්තටම නැති බෝතලයක් හෝ නෙමෙයි. ඇස ගැටුණු සැනින් වෙන ඇඳින ගැනීම නිසා ඒ එක්කයි මගේ හිත ඇතුළෙන් ඉන්න මම නැත්තං ඉන්න මගේ ඇහැට හැදෙන බෝතලය කියන දෙයාකාරය හැදෙන්න ඇතුළේ. දැන් ඒ හැදෙනවා මිසක් ඒ හැදීම නිසා මම කියන හැඟීම එනවා මිසක් ඇත්තටම මම කියලා කෙනෙක් මම මේ විලේ දාගන්නවා මිසක් මට මගේ ස්වභාවිකවම මට උස්ම වැටෙන උණුසුම වැටෙන තැනක් තියෙන නිසා මේ මොහොතේ මට ඒ කරන්න පුළුවන්කම ඇති වුණා. එච්චරයි. ඒතොර ආයි බොන්නේ ඇයි කොහමද? බෝතලේ දිගටම පෙනීගෙන තියෙන්නේ කොහමද? නැවත නැවත මට උස්ම වැටෙන නිසා. ඉතින් මේක එහෙම බලන්න පුළුවන්කමක් තියෙන කෙනෙක්ට මම මේ කියනකට නෙමෙයි තමන්ටම මෙහෙම බලන්න පුළුවන් නම් අර කියන අදාළ නැති ප්‍රශ්න තියෙනවද නැද්ද ඇද්ද මෙහෙම වේද අරම වේද කියන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඉතින් ප්‍රශ්න විසඳගන්නේ තමන්. මේ මම කිව්වා කියලාවත් තවත් ආර්යමන වහන්සේ කෙනෙක් කිව්වා කියලාවත් භාග්‍යවතුන් වහන්සේ කිව්වා කියලාවත් එතන තමන් ප්‍රශ්න විසඳගන්නේ නැති තාක්කල් තමන්ට මේවා අරකද හරි මේකද හරි භාග්‍යවතුන් වහන්සේද හරි ආලාර කාලාම ද හරි කියන තත්ත්වවලට එන්න පුළුවන්. ඉතින් අර ආලාර කාලාම තත්ත්ව කියන්නේ අර සමාධියක් කියන තැනක හිරවෙන චරිත. ඒ කිවේ යට හිතෙනවා මම භාවනා කරලා දැන් ලොකු තැනක මම ඉන්නවා මට බොහොම සාමකාමී බොහොම හොඳ තැනක් ඒවා අනිවාර්යයෙන්ම හොඳයි. ඉතින් ඒ එතන නවතින් නැතිව ඉන් ඉදිරියට ගිය සිදුහත් අවසානන් බුදුබව ප්‍රකාශ කරේ මෙන්න මෙවැනි පටිච්ච සමුප්පාද දර්ශනයක් අනුලෝම ප්‍රතිලෝම හරියටම නිවැරදි විත්‍ය දැනගත්තට පස්සේ. ඒ කියන්නේ අපිටත් ඒක දැනගන්න වෙනවා. දැනගන්න වෙනවා කියන්නේ මේ ලොකු පොත්වලින් තර්ක කරලා එහෙම නෙමෙයි. මේ මොහොතේ මට බෝතලේ පේනකොට මම ඇතුලෙන් හදන සිතිවිල්ල කොහොමද දෙයාකාරයක් කරගන්නේ කියන එක මට අවබෝධ වෙන්න ඕන. ඒ කියන්නේ සිතිවිල්ලක් නැවත වරක් දෙයාකාරයකින් ඇතුලේ ඉන්න මම සහ මේ අජත්ව බහිද්ව කතාවට මේ සතර සරිපට්ඨානේ එන්නේ නැවත වරක්. ඇතුළ එළිය කියන එකක් මම හදාගත්තේ නැත්තම් මේ නැත එකම සතර මහා ධාතු ස්වභාවයක්. මේ ස්වභාවයක්. ස්වභාවයේ එක්ක මගේ හුස්ම සහ උණුසුම හුස්ම වෙන නිසා මට උණුසුම තියෙනවා උණුසුම තියෙන නිසා හුස්ම තියෙනවා. මේ ආයු කාලය තුළම මට බෝතලේ දිගටම බලන් හිටියත් පේනවා. නමුත් ඒ පේන්නේ පේන නිසා. ඒ කියන්නේ මේ මොහොත හදන්න පුළුවන්කම වෙන නිසා. ඔන්න ඕකයි අපි තේරුම් ගන්න ඕන නැතුව තර්ක කරමින් ඒක තියෙනවද මේක තියෙනවද මේ ලෝකයක් නෑ නේද කියන එකක ඉන්න ගියොත් වෙන්නේ ඒ ලෝකයක් නෑ කියලා හිතන කෙනා නිමි හැමදාම එහෙමද ඉන්නවමයි යා. අපිට හොඳට ගැඹුරෙන් හිතුවොතින් තමන්ටම වැටහෙන්න පුළුවන් ඕක. ඒක ඉතින් තම තමන්ගේ පාරමී ලක්ෂණත් එක්ක මේන එකක් තමයි පැහැදිලිවම තමන්ට රැවටෙන්න අවශ්‍ය නම් යම් දෙයක තමන් රැවටිලා කියලා නොදැනි ඒ ඔස්සේ දිගටම ඉන්නත් පුළුවන්. ඉතින් එතනයි මේ ප්‍රශ්නේ වලට මුල. දැන් තමන් ඇත්තටම සම්දිට්ඨිකෝ නොවීම. මේ මං කීවට කිසිසේත් මේක විශ්වාස කරන්න එපා. ඒක අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙලා වැඩක් නැහැ. තමන්ගේ ගුරුවරයා කිව්වා කියලාවත් එහෙම වෙලා වැඩක් නැහැ. තමන්ගේ ගුරුවරයා කියන දේ හරියට තමන් අවබෝධ කරගත්තා නම් ওই ප්‍රශ්න කිසි දෙයක් එන්නේ නැත. අනේ එතනට වෙනකන් එයාමයි ඇත්තටම වියදේ. අපි තව ටිකක් බලමු මොකද්ද මේ ඇත්තටම මේ ප්‍රායෝගිකව මේක දකින්න විදිහ මොකද්ද මේ මම කියන්නේ කියලා. මේක තමන්ට වැටහෙනව නම් විතරක් තමන්ටම ඒක සම්දිට්ඨික වෙනවා. නැතු මම කිව්ව පරිදි කරෙන්න ඕනේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මම මේ අමුරණ දේශනාවේ තියෙන ස්වාමීන් වහන්සේ කියන විදිහටම මම මේ කියන්නේ. ඒක පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ කියපු දෙයමයි. දැන් මෙහෙම. දැන් මට මේ බෝතලේ පේනවා. දැන් බෝතලයක් පෙනෙන මොහොතේම හොඳට බලන්න මේ බෝතලයේ පේන එක අඳුනගත්තේ බෝතලය කියලා මගේ හිත දෙපැත්තකට බෙදිලාමයි. මම ඉන්නවා එළියේ බෝතලයක් තියෙනවා. කියන විදිහටමයි අපිට බලන්න පුරුදු වෙලා තියෙන්නේ. එතෙන්ට නිකන් ගැටලුවක් නැහැ නේ. දැන් ඕනම කෙනෙක්ට වෙන්නේ මේ බෝතලයක් තියෙනවා මම ඉන්නවා මම බෝතලේ බලන්නේ. ඕක තමයි අපේ වැරදි දිට්ඨිය. දැන් මේ දිට්ඨිය අපි හරිගස්ස ගන්න යන්නේ ආර්ය සම්මා දිට්ඨිය කියන විදිහට මොකකටවත් නෙමෙයි. ඒක නෙමෙයි ඇත්ත කියලා දැනගන්න. ආර්ය සම්මා දිට්ඨිය වුණත් ඒක නෙමෙයි නම් ඇත්ත ඒකෙන් වැඩක් නැහැ. මේක ඇත්තද කියලායි මේ බලන්න යන්නේ.
මොකක්ද මේ බලන්න යන්නේ? හොඳට බලන්න මේ බෝතලය කියන එක දැක්ක ගමන් මගේ සිතිවිල්ල දෙපැත්තකට බෙදෙන හැටි. එළියේ සහ ඇතුළ දෙකක් මට හැදෙනවා මම දන්නේම නැතුව. මම දන්නේම නැතුව හැදෙන මේ සිතිවිල්ල සිතිවිල්ල. එහෙම නේද? සිතිවිල්ලකින් කරන දෙපැත්තක් මිසක් ඒ සිතිවිල්ල කොයි වෙලාවකවත් ආයෙ දිනවද? ඒ සිතිවිල්ල එතන මෙවරයි. ඔන්න ඔය නිරුද්ධය ගැන මේ කතා කරන්නේ. බෝතලය තියෙනවා හෝ නැහැ කියන ප්‍රශ්නය දැන් නිමී තියෙන්නේ. බෝතලයක් මේ මොහොතේ හැදෙනවනේ. බෝතලයක් හැදෙන්නේ සිතිවිල්ලකින්. සිතිවිල්ල කියන්නේ මම ඉන්නවා එතන බෝතලයක් තියෙනවා කියන එක නෙමෙයි. මම සිතිවිල්ලක් හදන්න පුළුවන් වෙලා තියෙන වෙලේ සිතිවිල්ලකින් කරන අඳුනා ගැනීමක් මේ වෙන්නේ. කොයි වෙලාවකවත් දෙක තියෙනවා කියලාවත් නැහැ කියලාවත් මම නැහැ කියලා හෝ මම ඉන්නවා කියලාවත් ගන්න එපා කියලායි මේ කියන්නේ. මොකද එහෙම ගත්තු ගමන් ඉන්න හරි නැහැ කියන එක හරි අපේ හිතට ඇතුළල ඉවරයි. මෙතන කොහෙවත් තියෙන බෝතල්වත් කොහෙවත් නැති බෝතල්වත් නෙමෙයි. මේ මොහොතේ දිත්තේ දිට්ටමත්තන් වීම ගැනයි මේ කතා කරන්නේ. මේ මොහොතේ දකින්න නිසා මම සිතිවිල්ලකින් හදන දෙපැත්තක් මිස කොයි යම්ම මොහොතකවත් දෙපැත්තක් නැහැ මේකේ. ඉතින් එක පැත්තකින් මේ ලෝකයක් නැහැ කියන එක, බෝතලයක් නැහැ කියන එක ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් ඒක තමන්ට ධාරණය කරගන්න විදිහක් වෙන්නේ නැහැ. එහෙම නොවෙනකල් අපි මතයකට යනවා තව කෙනෙක් කියන නිසා. අනේ ඉතින් ඉතින් නැහැනේ මේ ලෝකයක් නැහැනේ. එතකොට තමන්ගෙන්ම අහලා බලන්න එහෙනම් මොකද්ද ඔය තියෙන්නේ. ඉතින් එතකොට තමයි ප්‍රශ්නේ වෙන්නේ මම හරියට ඒක දැකලා නැහැ කියන එක. ඉතින් තමන් මේ දකින්න දැක්මක් සම්මා දිට්ඨිය, ඒ කියන්නේ සම්දිට්ඨික වීම තමන්ගෙම වැඩක්. වෙන කෙනෙක් කිව්වට කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒකම ආය හිතන්න ඕන ඇයි මේ වගේ දෙයක් මේ විදිය සමාරයේ සම්මා දිට්ඨිය වුණත් ඇයි මට බැරි බෝතලයක් තියෙනවා මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න. මේ තමයි දුකට මුල. දුක්ඛ සමුදය ඕකයි. ඒ කියන්නේ මට හැමදාම එක්කෝ තියෙන එක්කෝ නැති බෝතලයක් හොය හොය ඉන්න නිසා මම ඒ කෙරේ ඇලෙන්න ගැටෙන්නම වෙලා. ඉතින් චතුරාර්ය සත්‍යය මතු කර ගැනීමයි මේ හැමදේම වෙන්නේ. අන්න එතන අමතක කරන්න එපා කොයි වෙලාවවත්. මොන යම්ම හේතුවක් නිසාවත් මේ ආර්ය සම්මා දිට්ඨියට සැපමෙනියෙක්ට වෙන්නේ මෙතන දෙයක් ඉන්නව නැතිකම නෙමෙයි. ඒ මේ මොහොතේ නිරුද්ධයකට ඇලෙන්න ගැටෙන්න විදිහක් නැතිවීම. ඉතින් ආයවාය කියන්න වෙන්නෙත් ඒකමයි. මේ නිරුද්ධය කියන එක නිරෝධය සාක්ෂාත් වීම සඳහා මේ මොහොතේ මේ අවබෝධය අත්‍යවශ්‍යයි. ඒ අවබෝධය කරාම යොමු වෙන්න උත්සාහවත් වෙමු.